සුදුසුවඳක් නුරා සීනෙන් කීරහසේ හැඟුමන් පෑදෑසේ ඒෂියා බැංකුවේ චැම්පියන් සේව ඉතුරුම් ගිණුමේ ඉතුරුම් සඳහා ගිනි පොලියක්. කවුද මං අද උදේම දැක්කේ? ඇයි බං අපිටම මෙහෙම වෙන්නේ? මේ ඔක්කොටම හේතුව අරූ බං. කවුද? වෙන කවුද? මලිතයා. ඌ මුකුත් දන්නේ නැහැනේ බං. ඌට මොකවත් කියන්න එපා. ඌ මොනවද දන්නේ නැත්තේ? මෙච්චර දේවල් වෙලා නිකන් ඌ සුද්ධ කරන්න හදන්නේ බං. ඌ තමයි බං මේ සේරට මුල. නැත්තම් ඌගේ පන්තිය ඌ හොඳටම දන්න ඇතෙන තියෙන තත්ත්වය මොකද්ද කියලා. හැබැයි බම් මට මෙහෙමත් හිතෙනවා බං. මොකද්ද? ඌගේ පන්තියේ තත්ත්වය දන්න වුණාට ඌ අපේ තත්ත්වය දන්නේ නැද්ද දන්නේ නේ බං. දැන් මොකද අපේ තත්ත්වය? නෑ බං. අච්චර සෙනගක් ඉස්සරහා පට්ට පදිරි වෙන්න නෝන්ඩි වෙද්දි මේ අතපයත් එක පණනදු යනවා කියලා බං. මේ දැන් අපි මොකද මේකට කරන්නේ? වෙන මොනවා කරන්නද? ඔකට කන පැලෙන්න ගහන්න ඕනේ. බලා කිව්වට විශ්වාස කරපන් මට මේ කලිසම ගලවලා වීසි කරලා දාලා මගේ නෙමෙයි වගේ එන්න එතුන බං විලි ලැජ්ජා බෑ ෂික් ඇත්තට ඇයි බං කල්නේ අපිට මෙහෙම කරේ කලණෑ කොහොම නොකරයිද යකෝ මේ අපේ කා අපිට මෙහෙම කරද්දි එහෙම කියන්නත් එපා ඉතින් ඒ ළමයා දන්නේ නෑනේ අනේනික පලෑංගිනි කුරියන්ද යකෝ රෙද්දක් කනන් කොහමද පාරක බැලේ යන රවුරුදු ගාන ට්‍රයි කරපර් නංගිත් හිටියා බං ඒ ක්ලාස් එකේ රුංග අපි මතක් කර කර hina වෙනවා ඇති බං hina වෙනවා ඇති බං hina වෙනවා ඇති වෙනදා hina නොවුණු තැන්වලි ඒ අර ටියුෂන් සහකාරයා කතා කරපු විදිහ මතකද ටියුෂන් සර්නේ බං අනේ කල්නාගේ පවුල බලවත් නේ උන්ට එක දුන්නා ඉතින් මට මේමත් හිතෙනවා බං කොහොමද ඔබට හිතෙන්නේ නැද්ද ওই මලිතයා අපේ එකෙක් නෙමෙයි ওই කලණෑගේ එකෙක් කියලා ඔබට පිස්සුද යකෝ ඌ මගේ මල්ලි යකෝප් අපේ රජ කාලේ බං ඉස්සර කොච්චර බං මේ රජකම වෙනුවේ තමන්ගේ තාත්තා මල්ලි අයියා කොච්චර මරලා දිනාද බං මේ මියුසික් නම් මොන මගුලක්ද බං අනේ මේ උඹ මගේ කුණුවරප ගන්න දෙයට බං අපේ පවුලේ එහෙම එකක් නැහැ හරි කුණුවරප කුණුවරප මාත් දන්නා උණ තරගෙට කියමු යකෝ ඒක නෙමෙයි නේද ප්‍රශ්නේ යකෝ ගුණා තමයි හැබැයි ඌ අපිට එහෙම එකක් කරන්නේ යකෝ ගුණා නම් ඌ මොනව නොකරයිද බං උට තේරෙන දූ කරන දෙයක් ඌ ගුණෙක්ද ආපු දෙන්කෝ උඹල ඊට පස්සෙ මට ඒකක් හදන් එන්න මේ ඔව් කවුම කිව්වට මලිතයා ඔකට ගහයි දැල්ලෑවා වන්දල්ලා නෝක ගැටි ඉතර සෝකා කුල අවස්ථාවක වඩක් මේ සෝකාකොළ විදියට වෙන්න ඕනේ නේද බා? ඇයි මල්ලගේ දරක් වුණත් මේ වාචාල කටවහගෙන ඉන්න බෑ. හෙලෝ රත්නතිලක අංකල්ද? ඔව් කවුද මේ? අංකල් මං අසෙනි. අර සරත් මහත්තයව නිතර බලන්න යන ඉන්නේ. ආ ඌ පුතේ. අංකල් මේ අපේ සීයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මොකද දන්නේ නැහැ නේද? ආ ඔයා කතා කරපු එක හොඳයි. ඔයාගේ අංකේ මල් ළඟ තිබුණෙත් නැහැ. සීයා ළඟ තිබුණෙත් නැහැ. සීයාගේ ෆෝන් එකේ තියෙනවා කිව්ව අපිට ගන්න තේරෙන්නේ නැහැ. ඇයි අංකල්? නැහැ මේ කලබල වෙන්න දෙයක් නැහැ. සීයාව ඉස්පිරිතාල නතර කළා. මොකක්? ඔව්. අනේ අංකල්ලේ
නෑ මේ එයාගේ අතේ අමාරුවක් තිබුණානේ ඒක පොඩ්ඩක් වැඩි වෙලා ඒ අතේ අමාරුව වුණාට පපු අමාරුවත් පොඩ්ඩක් වැඩි වෙලා තිබුණා අනේ කියන්නේ පෑ අනේ මං කතා කළා ඉතින් මේ අර දීලා තිබුණ නම්බර එකට ඔව් ඉතින් මේ එහෙම කෙනෙක් නෑ කියලා කිව්වා අහහ මේ මම මේ දෙපාරක් ගත්තයි කියලා මට ඔන්න බැන්නත් එක්ක වැරදි නම්බර එකක් වෙන්නේ නැති අංකල් නෑ නෑ දීලා තිබ්බ ලංකෙට තමයි ගත්තේ දැන් සීයා ගාව කවුද ඉන්නේ කවුරුත් නෑ මේ එහෙම අවශ්‍යතාවයක්වත් නැහැ මොකද සීයාට ඒ තමන් ගැටික් කරගෙන යන්න පුළුවන් ඩොක්ටර්ස්ලා මොකද කියන්නේ මට මේ තියෙන වැඩත් එක්ක ඒක නම් හොයලා බලන්න බැරුණා නමුත් ඉතින් මේ ඩොක්ටර්ස්ලා ඉන්නවා අනේ එහෙම හරියනවද කවුරු හරි බලන්න යන්න එපා කවද ඇඩ්මිට් කළේ පෙරේද දවස් දෙකක් ඉතින් ඕගොල්ලන්ගෙත් වැරද්දනේ ඕගොල්ලන්ත් නිතර ටෙලිෆෝන් කෝල් එකක් දීලා බලන්න එපා හරි ඉතින් අඩු ගානේ ඔයාලවත් බලන්න යන්න එපා මේ පුතේ මෙතන කියලා කීයක් වැඩද එක්කෙනෙක් ස්පිරිතාලේ හිටියද මෙතන ඉන්නවා 62ක් ඉතින් තුන් වේල මම ස්පිරිතාලේ රස්තිය අදලා එනකොට මෙතන වැඩ බලන්න කවුද ඕගොල්ලන්ගෙත් වැරද්දනේ ඕගොල්ලන්ට 100 ගැන කිසිම උනන්දුවක් නැහැ උමනාවක් නැහැ ඉතින් අපි මොනව කරන්නද අපිට පුළුවන් විදිහට අපි බලනවා අපි සල්ලි ගන්නවා තමයි නමුත් සල්ලි ගන්න නැතුව කී දෙනෙක් මෙතන ඉන්නවද අපි මේ ලාභ බලාගෙන වැඩ කරනව නෙමෙයිනේ ඇයි ඕගොල්ලෝ අපිට මෙහෙම කතා කරන්නේ අනේ මට සමා වෙන්න අංකල් මේ මොකද්ද ඔයා ගත්ත නම්බර් එක ඒ දීපු නම්බර් එකම තමයි ගත්තේ ආ අංකල් මේ නම්බර් එක ලියලා තියාගන්නකෝ කවුද දන්නේ නේද ඉදා කතා කළේ ගෑනු කෙනෙක් කතා කරේ හරි අංකල් මං හිත උදේ මේ අන්නන් සීයා බලන්න මුත්සරණයි मदनायक मंगेमें అన్న సేపాలకి పోతా రగనా టౌన్ నికి ఉంట మతకనే దాత ఉంట మతకనే ఉంగ తాత కసిపుసల్లి కొహెన్ దెన్నే కిలా మే 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 బగిల ఉంగ ఎక పటలే నో హెమ నేమే హరి వడి హిట్ నివాసెన్ కాల్ ఎహక్ కావద 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 దహన్ని అద హరి ఈ హరి పెరే ద హరి వడి హిట్ నివాసెన్ అపిట కాల్ దెన్న ఎహే కౌద అపే ఇన్నే ఏ आगे हस्बैंड इन्ने हैं, मगे ताता के ताता इन्ने हैं, मगे सीया ऐ इन्ने हैं। बड़े, आज के खाने होने रहे ना, बड़े हमी टकरा करना, मग। ताता, वैद्य हिट निवासिंग कॉल कर ला, सीया चानी पर नया क्यों हुआ हमें, मगे ने कांडू रण नया क्यों हुआ? काबू दे मिकेल दिन? मैं आज हम। अने, हाथ वाला हमें අහස පොළොව නුහුලන අපරාධ කතා කියන්නේ කවුද 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 මම වැඩි හිටින් වාසයට කෝල් කළා තාත්තා සියට සානිප නැතුව හොස්පිටල් ලු මොන හරි පොඩි දෙයකට වෙන්නේ නැති සුළු අසනීපකට හොස්පිටල් යන්න නෑ නේ ආච්චි උඹලගේ සීයා පොඩි දෙ ලොකුවට කතා කරන්න හරි දක්ෂයි උඹ දන්නේ නෑනේ අනේ මේ කඩපියන් ඉන්න ආච්චි ආච්චි දන්නේ නෑනේ සීයාට තියෙන ලෙඩ मम दंडे उम तम दंडे मे उमटतिया उम के सी अट बेरे उठा मैं कटवाह एक मत कतिया अम्मे अम्मे मैं पोडी
පොඩක් ඉන්නකෝ පොඩි එකේ දැකනේ පොඩි එකේ කතා කරපු හැටි මහ එකාගේ කේලම් අහලා එනවා මෙතන අනේ මේ ආච්චි කේලම් කියන්නවත් මගේ සියයට සනීප නැහැ ඇයි මේ ඔගොල්ලෝ හැමෝම මගේ සියයට මෙහෙම කරන්නේ පව් සිද්ධ වෙනවා දෙයියනේ ඔව් ඔව් පව් සිද්ධ වෙන්නේ මට නෙමෙයි උඹට වැඩිහිටියන්ට කතා කරන්න දන්නේ නැති කෙල්ල එනවා මෙතන කතා කරන්න ගොහනම් වෙයි කොම්බ කැඩෙන්න ඔව් ඔව් ඔයාගෙන දෙවිය හොඳට බලාගෙන තියෙන්න පොඩි කටහඬ යනවා කම්බරේට එනවා මෙතන කටක ගියා ස්නෝවි ගැන හිතන්න කලින් අපි උගෙන් අහන්න ඕන ඌ අපි ගැන මොකද හිතන්නේ කියලා Fair and Lovely BB cream makeup finish එකක් දෙන fairness cream එකක් लज्जा සින්දු කියන්න එපා මිනිස්සු හූතියයි රෙදි ඇඳන් ඉදෙමු මිනිස්සු අද හූ කිව්වා චූටිදු ඔයාලා සීයේම දැක්කනම් සීයා hina වෙන තැන අපිට හොයා ගන්නවත් වෙන්නේ හරි හරි ඔය කතාව දැන් නවත්ත ගනින් ඔක ඇති නවත්තපන් යකෝ බලපන් කොච්චර ලැජ්ජාවක්ද කියලා හරි හරි දැන් ඕක නවත්ත ගනින් චූටිදු යන්න ගෙට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න හොඳේ හරි කියන්නම් मुखदे लज्जावा බයි බම් මේම කරේ අපි මොකද්ද බඩ කරු වරද්ද මං ඒව හිතලා කරේ නෑ බං ආයේ මගේ මල්ලි මොනෝරි දෙයක් කරදී හිතලා කරපන් හැමදාම තැලණ යකඩෙම තලන්නා වගේ අපේ හිත පාරන්නේ බාබා අපි පව් යකෝ फ्लैशबैक
චුන්ටියට මොකද වෙලා තියෙන්නේ? වෙඩි වැදිලා සර්. වෙඩි වැදිලා බව දන්නවා බම් මං. මං අහන්නේ මැරිලාද? නැසර් හොස්පිටල්. මැරෙයිද? නෑ නෑ චරවුලක් නෑ. කකුල් දැල්ල තියෙන. මොන මොකද්ද මේ ගියතුල් වල කරන්නේ? හා? හේ මොලේ තුත අපේ අයියට ගියතුල් වල ගහලා යයි කියලා. හේ නයි. ඇත්තට කිව්වේ ඇත්තට. එලියටලා ඉඳපන්. බොඩි ගාඩ්ලු වුණාම එළියේ ඉන්නේ. නැතු මේ ගෙවල් ඇතුලේ නෙමෙයි. හරි. යන්න එළියට. උන්ට එහෙම කතා කරන්න එපා බාබා. මගේ ගේම් එකට හරි බහින්න ඉන්නේ උන්නේ. උන් වැඩ කරන්නේ සල්ලි වලට. නැතු මේ උන් ඇලින් අපිට ආදරේ කර නෙමෙයි. දෙගලි. කොහෙද අද? ෂෝ එකක් ගැහුවා. ෂෝ එකක්? ෂෝ එකක්. උඹලා ඉතින් ඇහුවොත් ෂෝ හැබැයි ඉතින් මන්නම් තාම දැකපු එක ෂෝ එකක්වත් නැහැ. ඉන්නවා ගහලා පෙන්නන්න ඔක්කොටම ෂෝ එක. මේ අරුන්ගේ බෑන්ඩ් එකේ තත්ත්වය මොකද? ඊට වඩා හොඳයි අලෝ මේ කෙල්ලන්ගේ හැයා බෑන්ඩ් ගැන කතා කරනවා. හැයා බෑන්ඩ්. මේ මල්ලි ඒක නෙමෙයි. මම උඹලට වැඩක් සෙට් කළා. මොකක්ද? චන්දි ලඟ එනවනේ. හා හරිද? කවද්ද? තව මාස පහක් විතර තියෙනවා. හැබැයි කැන්වසින් හෙට අනිද්ද පටන් ගන්නවා. මේ 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 පෝස්ටර් නම් ගහන්න බෑ අයියා. ඒ ඒව කරේ මේ කීයක් කරේ මේ පොකට් මනි හොයාගන්න පොඩි කාලේ. උඹට කියලා පෝස්ටර් ගස්සන ආද බම්මන්? උඹට පිස්සුද? එතකොට මොකද වැඩක් තනාවේ? උංග කාලෙකට පස්සේ අයියේ මල්ලි එකතු වෙලා ඉන්නේ. නැත්තම් වෙන්දට අයියේ ඉන්නකොට මල්ලි නෑ. මල්ලි ඉන්නකොට අයියේ නෑ. මේ මොකද කරන්නේ වැඩේ? සිරරට මොකද වැඩේ? මෙහෙමයි. අපි හැම රැස්වීමකම පොඩි බජට් එකකට නේද? මියුසිකල් ෂෝ එකක් ගන්න ඕක රැස් කරලා තියෙනවා. නැත්තම් තරුණුන් එන්නේ නෑනේ. අනිත් එක පක්ෂ මොකක් වුණත් උන් ඡන්ද දෙන්නේ ආතල් එකටනේ. නැත්තම් ඉතින් උන් ඇවිල්ලා මේ චිත්‍රෙ දිගන ටකරන් ගන්නද? ඉතින් මම මල්ලිගේ බෑන්ඩ් එකට ඒ ෂෝස් ටික අරන් දෙන්නම්. හැබැයි මල්ලි හැම ෂෝ එකකින්ම 10%ක් අයියට තියන්න ඕනේ. හරි 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 ඒක කරනවා ඒක කරනවා. ඔයා ඔයා ගාන අරගෙන අපේ ගාන අපිට ලැබෙන සලසන්නා. එන වැඩේ හරි. එතකොට එකකට කීයක් වගේ වැටෙනවද අපිට අයියේ? මෙහෙම සේරම එකතු වුණාම ෂෝස් 20ක් 30ක් තියේ. ඔයාලට මම එකකට 50,000ක් විතර දාලා දෙන්නම්. 50,000ද වැටෙන්නේ? ඇයි? ලක්ෂයක් දාලා දෙනවෝ. ලක්ෂයක්? උඹලට? ඇයි මොකද? උඹලට ෆ්ලෑෂ් බෑක් කියලා. ලක්ෂයක් මොකටද? අපි කවදා හරි ලංකාවේ නම්බර් 1 බෑන්ඩ් කියලා පෙන්නන්න. මං එදාට උඹලට ලක්ෂ 3ක් දෙනවා. එදාට මේ එක එක දේශපාලඥය ගාව මේ ආතල් දාන්න අපි එන්නේ නැහැ. ආ. ඒ ඒ ඒ ඒ. එදම්ම. කොල්ලනේ මදාවිය වෙලා නේ. ලක්ෂයක්. එනවා ලක්ෂයක්. ඇයි මං එහෙ නතර වෙන්නේ? සියවත් මෙහෙට ගේන. මෙහෙ කොහෙ යන්නේද? මං එක්කන් එන. එලවනවා දෙන්නම. අලෙට සීමා නොවු කතාවකි එකල සිට පැවතනම සුර අගනකි